තාපත් පවුල් ජීවිතයක් ගත කරන්න ගැහෙනු පිරිමි ભેදයක් නැතුව කැප කිරීම කරනවා. තමන්ගේ කැමැත්ත අකමැත්ත අනිකගේ සතුට වෙනුවෙන් කැප කරනවා. අපි නොදන්නව වුණාට කලා ලෝකයේත් එහෙම කැප කිරීම කරන අය ඉන්නවා. පස්සලා දේලගොඩ කියන්නේ කලාවට වඩා පවුල් ජීවිතයට තැන දීලා නොලැබුණු දේ ගැන නොහිතලා ලැබුණු දේ ගැන සතුට වෙන කොහොම ආදර්ශමත් රංගන ශිල්පිනියක්. පහුගිය අගෝස්තුවේ ඇගේ කුලසෙන විවාහ සංවත්සරයේ සැමරුවා. අපි ඒ පුවත ඔබ වෙත ගෙනවත් ඔබට මතක ඇති. අලුතින් විවාහපත් වුණු අයට වගේම විවාහ වුණු කොයි කාටත් වැදගත් නිසා විවාහය රැකගන්න ඇය කළ කැපකිරීම ගැන සතියන්ත පුවත්පතක් ඇගේම විමසලා තිබුණා. පොඩි කෙල්ල වගේ හිටියට වස්සලාගේ විවාහ ජීවිතයට අවුරුදු 11ක් වුණා නේද? ඔවුනේ කාලේ ඉක්මනින් ගෙවිලා ගියා. වත්සලා විවාහ වුණේ ජනප්‍රියත්වයේ හිණිපෙත්තෙම ඉද්දි. වත්සලාගේ වයස සමහර රංගන ශිල්පිනියන් තවම විවාහ වෙලාත් නැහැ. විවාහයට ඉක්මන් වුණා වැඩි කියලා කවදාවත්ම හිතිරා නැද්ද? කාලයකට කලින් නම් එහෙම හිතුණු වාර අනන්තයි. ඒත් අද මට හිතෙනවා නුසුදුසු කාලේ වුණත් සිද්ධ වුණේ සුදුසු විවාහයක් කියලා. විවාහ ජීවිතය තුළ අපි ආවේ එමල් පිරුණු මාවතක නෙමේ. ගැටළු බාධක ප්‍රශ්න අපිටත් ආවා. ඒත් වාසනාවට එහෙම ප්‍රශ්නයකටම අපි ඔළුව පාවිච්චි කළා විසඳුම් හෙව්වා. මිනිසු මුණ දෙන ප්‍රශ්නත් එක්ක අපිට තියෙන ප්‍රශ්න මොනවාද කියලා හිතෙනවා. ප්‍රශ්න ප්‍රශ්නයක් නොකරගත්ත නිසා ලැබිච්ච දේවල් අතාරිනවට වඩා රැකගන්න උත්සාහ කරපු නිසා අපි දෙන්නට දෙන්න කැපකිරීම කරපු නිසා අදටත් අපි දුවත් එක්ක සතුටින් ජීවිතය ගෙවනවා. කලා ශාස්ත්‍රයේ දීර්ඝකාලීන විවාහ ජීවිත හරිම අඩුයි. වත්සලා කියන විදිහට ඔළුව පාවිච්චි කරලා ප්‍රශ්නවලට උත්තර හොයපු නැති නිසාද එහෙම වෙන්නේ. අපේ කලා ශාස්ත්‍රයේ විවාහ ජීවිතයේ එකට ජීවත් වීමට වඩා වෙන්වීම වැඩි කියන චෝදනාව තියෙනවා. කවුරුවත් කැමැත්තෙන් වෙන්වෙන්නේ නැහනේ. කරන්න දෙයක් නැති නිසා එහෙම තීරණ ගන්න වෙනව ඇති. අපි එක එක්කෙනා විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ඒ ප්‍රශ්නවලට උත්තර හොයන්නේ විවිධ විදිහට. ඒ නිසා තීරණ ගැන අපිට මුකුත් කියන්න බෑ. මොකද ඒක එයාගේ අතිශය පෞද්ගලික කාරණාවක්. හැබැයි කලාවයි විවාහයයි සමබරව අරන් යන්න නම් හරිම අමාරුයි. කැපකිරීම කරන්නම වෙනවා. එක අතකින් බැලුවම විවාහය රැක ගැනීම සාර්ථක කර ගැනීමත් එක්තරා කලාවක්. රංගන ශාස්ත්‍රයේ හිණිපෙත්තට ගියත් රසිකයින් වෙනුවෙන් උපරිම සාධාරණයේ ඉටු කළත් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ එක කළු තිතක් රසිකයා මහ මෙරක් කරගන්නවා. එහෙම වෙලාවට රසිකයා තමන්ගේ පෞද්ගලික ජීවිතයට ඕනවට වඩා මැදිහත් වෙනවා කියලා ඔබට හිතෙන්නේ නැද්ද? මට එහෙම හිතිලා නැත්තේ තාමත් ප්‍රේක්ෂකයාගේ හිතේ ආදරණීය ඉඩක් මට තේරෙන නිසා. ඔවුන් ආදරයෙන් මඟන කතා කරන නිසා. ප්‍රේක්ෂකයාට අපේ පෞද්ගලික ජීවිතේ වැඩක් නෑ කියලා අපිට කියන්න පුළුවන්. ඒත් ඔවුන් අපේ නිර්මාණාත්මක ජීවිතයට වගේම පෞද්ගලික ජීවිතයටත් බැඳිලා ඉන්නේ. සමාජ මාධ්‍ය නිසා අපේ ජීවිත විවෘත වෙලා තියෙන්නේ. අහංකරන දෙයක් නැහැ. කලාකරුවෙක්ගේ පැවැත්මට රසිකයත් ඉවහල් වෙනවා. ඒ නිසා ඔය කියන කාරණයට තාර්කික උත්තර හරියන්නේ නැහැ. වසලාගේ නංගි බුබිනිත් විවාහෙන් පස්සේ නිහඬයි නේද? ඔව්, විවාහයත් එක්ක යත් මම වගේ ලොකු බ්‍රේක් එකක් ගැහුවා. මොකද මම මුලිනුත් කිව්වා වගේ පවුල රැකගන්න නම් අපිට කැපකිරීම කරන්නම වෙනවා. මටත් ඔය වගේ බ්‍රේක් කීපයක් ගන්න සිද්ධ වුණා. අවශ්‍ය තැන්වලදී බ්‍රේක් නොගහ ගිය වේගෙට ගියා නම් මෙලහට මගේ විවාහ ජීවිතේත් ඇක්සිඩන්ට් වෙලා මේ දවස්වලත් බ්‍රේක් එකක් ගහලාද ඉන්නේ. ඔව්, දුවගේ වැඩ කටයුතු වෙන්නේ මගේ අතින්. මට නිර්මාණයකට යන්න වෙන්නේ දුවගේ වගකීම ප්‍රසංගට හරි වෙන කාට හරි පාර දීලා. මං කන්නේ බොන්නේ රංගනයෙන් නෙවෙයි. ඒ නිසා වැඩ හොයාගෙන ගිහින් කරන්නවත් දෙන ගානකට වැඩ කරන්නවත් මට අවශ්‍ය නැහැ. ඒ නිසා දුව දාලා යන ඒ ගමනට නියමිත වටිනාකමක් ලැබෙන්න ඕන. ඒක හොඳ නිර්මාණයක් වෙන්නත් ඕන. ඔය දෙකම වගේම කොරෝනා අර්බුදයත් නිසා මේ දවස්වල පොඩි බ්‍රේක් එකක් ගැහුවා. ඔබේ සැමියා ප්‍රසංගකෙන් ජීවිතයට ලැබෙන සහාය ගැන සතුටුද? කලා ජීවිතයට නම් ප්‍රසංගකෙන් ලොකු සහායක් කවදාවත් ලැබුණේ නැහැ. ඒත් මට යන්න ඕන නම් එයා කිසිම ගැටලුවක් නැතුව දුවගේ වගකීම බාර ගන්නවා. දුවගේ වැඩවලදී ගෙදර වැඩවලදී ප්‍රසංග කොන්දේසි විරහිතව උදව් කරනවා. තාමත් දුවගේ පණ තාත්තද? පුංචි කාලේ තාත්තට පිස්සුවෙන් වගේ ආදරේ කළා. අදටත් ඒකේ වෙනසක් නැහැ. ඒත් මටත් දැන් ඒ වගේම ආදරෙයි. මොකද දැන් එයාගේ හිත ගිහින් තියෙන්නේ ෆැෂන් වලට. ෆැෂන් කරන්න අම්මා ඕනේනේ. දැන් අපි දෙන්න අතර තාත්තට හොරෙන් රහස් කතා තියෙනවා. හොර වැඩ තියෙනවා. අනේව හරි සුන්දරයි. දුව මෙච්චර ඉක්මනට ලොකු වුණාද කියලා හිතෙනවා. ඒ කියන්නේ දුව ගැන අම්මා ඉන්නේ ආඩම්බරයෙන් වගේ නේද? නැත්තම් ඉගෙන ගන්නත් එයා දක්ෂයි. හුරතලයක් අඩුවක් නැහැ. ආදරයක් අඩුවක් නැහැ. එහෙම දුවෙක් ගැන ආඩම්බර නොවී කොහොමද කියලයි වත්සලා දියලකොඩ අවසාන වශයෙන් කියලා තිබුණේ. ඉතින් මේ ආදරණීය පවුලට අපිත් අපේ සුභපැතුම් එකතු කරන ගමන් මේ ආදර්ශමත් පවුලට හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා රසඳුන අපි ප්‍රාර්ථනා. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.